එතකොට අපි බලමු 2025 සඳහා ජීවිද්‍යාව හඳුන්වා දීම. එතකොට ඉතින්දී ජීවිද්‍යාව හඳුන්වා දීම කියලා කියන්නේ Introduction to the Biology. මේ බයොලොජි වල අතර මේ බයොලොජි වචනේ හැදිලා තියෙන්නේ බයෝ කියන්නේ ලයිෆ්, ලොගස් කියන්නේ මොකද්ද මේ අධ්‍යයනය. එතකොට ලයිෆ් ගැන අධ්‍යයනය තමයි බයොලොජි කියන්නේ. එතකොට ලයිෆ් ගැන අධ්‍යයනය කිරීම අපි විවිධ ශාස්ත්‍ර යටතේ කරනවා. එතකොට ජීවීන් ඉන්නෝ ආකාර තුනක්. සත්ව විද්‍යාව යටතේ ඉන්නෝ මොනවද සතුන් ගැන අපි අධ්‍යයනය කරනවා, උද්භිද විද්‍යාව ශාක ගැන අධ්‍යයනය කරනවා, මයික්‍රෝබයොලොජි සුද්ධ ජීවීන් ගැන අධ්‍යයනය කරනවා. ඕක හයේ ඉඳලම කියන දෙයක් අතයි. ওই ශාස්ත්‍ර යටතේ තියෙනවා සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, සුද්ධ ජීව විද්‍යාව. ඇත්තටම මයික්‍රොස්කෝප් එක හොයා ගැනීමත් තමයි එක තමයි මේ සුද්ධ ජීව විද්‍යාව කියන එකම. ඊට ඉස්සෙල්ල සතුන් ගැන හැදෑරුවා. ඊට පස්සේ ශාක ගැන හැදෑරුවා. ඊට පස්සේ නෑ ඊටත් වැඩිය පුංචි සත්තු ඉන්නවයි කියලා මේ මයික්‍රොස්කෝප් එක හොයාගත්තට පස්සේ සුද්ධ ජීව විද්‍යාව කියන විෂයක් ආවා. එතකොට එහෙනම් මේ විශේෂේශ්‍රයේ ඕගොල්ලොන්ට සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, සුද්ධ ජීව විද්‍යාව කියන විශේෂේශ තුනක් අරදී ඉගෙන ගන්න තියෙනවා. ඇත්තටම අපිට මේ ලයිෆ් කියන එක මොකද්ද මේ ලයිෆ් කියන එක අතර ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේකට කිසිම විද්‍යාඥයෙකුට නිර්වචනයක් දෙන්න පුළුවන් වෙලා නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අපි මේ ලයිෆ් එකේ යටතේ කරුණු ගොඩාරයක් ඉගෙනගෙන අපි සංසන්දනාත්මක ඉගෙන ගැනීමක් තමයි බයොලොජි යටතේ කරන්නේ. එතකොට ඕගොල්ලොන්ට ජීව විද්‍යාව විෂය යටතේ මෙන්න මේ වගේ පොත් 10ක් තියෙනවා. දැන් මේ ඒකකය පළවෙනි එක මේවට කියනවා රිසෝස් බුක්, සම්පත් පොත්. සම්පත් පොත් 10ක් තියෙනවා. දැන් මේ සම්පත් පොතේ තියෙන්නේ පිටු පහක් විතර. පිටු පහක් විතර තියෙන්නේ. ඉතින් එතකොට කියන්නේ පැති පහක් විතර තියෙන්නේ පළවෙනි ඒකකයේ. දැන් ඒක කරාට පස්සේ එතකොට ඇත්තටම පළවෙනි ඒකක ඉවරයි. මේකට නිකන් ඉකරුනේ මාස දෙක තුන තියාගෙන අල්ලල් ඉන්න ඕනේ. මේක සතියෙන් ඉවර කරන්න. සතියයි තියෙන්නේ මේක ඕනෙම ළමයෙකුට කියවන්න පුළුවන් ළමයෙකුට කියවලි ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. එතකොට මේ යටතේ තමයි අපි ජීවවිද්‍යාව පුළුල් ශාස්ත්‍රය ඉගෙන ගන්නේ. එතකොට දැන් මේ ජීවවිද්‍යාව යටතේ මොනවද තියෙන්නේ අපිට? මේ ශාක ගැන, සතුන් ගැන. එතකොට මේ උද්භිද විද්‍යාවේදී අපිට ටිෂු නැහැ, පද්ධති නැහැ, ගොඩාක් ව්‍යුහ නැහැ. එතකොට එහෙනම් මෙන්න මේ විෂය දෙක කොටස දෙක යටතේ අපිට තියෙනවා සෛල විද්‍යාවේ, සත්ත්ව විද්‍යාවේ හැදිලා තියෙන, සතුන් හැදිලා තියෙන මූලික තැනුම් ඒකකය, ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය සෛලය. බොට්නි වලත් එහෙමයි. බේසික් ස්ට්‍රක්චරල් ඇන්ඩ් ෆන්ක්ෂනල් යුනිට් සෛලය. එහෙනම් අපි සෛල විද්‍යාව ඉගෙන ගන්නවා. සෛලය පිළිබඳ ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ සෛලකදී වෙලා පටක හදනවා. පටක විද්‍යාව ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේවයි විවිධ ව්‍යුහ හැදෙනවා, ස්ට්‍රක්චර්ස් හැදෙනවා, අවයව හැදෙනවා. එහෙනම් අපි අවයව ව්‍යුහ විද්‍යාව ගැන ඉගෙන ගන්නවා, ඇනටොමි එක ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේවයි කාර්ය කෘත්‍ය ඉගෙන ගන්නවා. එතකොට ඒකට කියන්නේ අපි කායික විද්‍යාව කියලා, ෆිසියොලොජි. ඊට පස්සේ ඇතරම ඔයගොල්ලෝ මේ පළවෙනි එකකින් පස්සේ දෙවෙනි එකකේ කියන පොතේ තියෙන්නේ ඇතරම ජෛව රසායනය. අපේ මේ සෛල හැදිච්ච ද්‍රව්‍ය සංගටක ගැන ඉගෙන ගන්නවා. අපි ඒකට කියන්නේ ජෛව රසායනය, බයෝකෙමිස්ට්‍රි. ජෛව අණු පිළිබඳ DNA අණුව, ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් ඒවගෙන ඔයගොල්ලෝ ඕලෙවල් පන්තියේදී බොහෝ දුරට ඉගෙනගෙන තියෙන ටිකක් තමයි අපි මෙතන පුළුල් පරාසයක ඉගෙනගන්නේ ජෛව රසායන විද්‍යාව. ඊට පස්සේ දැන් මේ ජීවීන්ගේ පරිණාමය, ප්‍රවේණිය, කොහොමද මේ ජනකයින්ගෙන් ජනිතීන් ඇති වුණේ කියලා ඉගෙන ගන්නවා ඊළඟට ප්‍රවේණිය. ඊළඟට තියෙනවා අපි හැම විෂයකටම තියෙනවා කිමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි, මොනවාද ආර්ට් සබ්ජෙක්ට්ස්, ඒවයි ඔක්කොගේම තියෙනවා ඉකොලොජි, පරිසර විද්‍යාව. පරිසර විද්‍යාව ගැන අපි ඉගෙන ගන්නවා, පරිසර විද්‍යාව ගැන. එතකොට එහෙනම් ඔන්න පළවෙනි විෂය ඒකකයේ හැදිලා තියෙන්නේ ඔන්නෝයි තුන ගැන පොඩි අදහසක් ඕගොල්ලොන්ට දෙන්න තමයි තියෙන්නේ. ඒක තමයි එතන කියලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඕගොල්ලොන්ට දැන් ඉතින් ඕගොල්ලොන්ට සාමාන්‍යයෙන් කාලඡේද දෙකක් තිස්සේ ඕ පන්තියක නම් මුළු දවසක් තිස්සේ ඔන්න ওই ටික තමයි බණ කිය කිය කරන්නේ. ඉතින් ওই ටික තේරුම් ගත්තාම ඇති. දැන් ඊට පස්සේ තියෙනවා මොනවද ඕගොල්ලොන්ට ජීව විද්‍යාව හා බෙදුණු ගැටලු. දැන් මේ ජීව විද්‍යාව ඉගෙන ගන්නකොට එක එක ගැටලු තියෙනවා. දැන් එතකොට ඕගොල්ලොන්ට මේවයි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන් ජීව විද්‍යාව යටතේ ඇති ශේෂ්ඨ තුන මොකක්ද? සත්ත්ව විද්‍යාවයි, උද්භිද විද්‍යාවයි, සුද්ධ ජීව විද්‍යාවයි. ඉතින් පුළුවන් මේක ඕන හයිය ළමෙකුටවත් කියන්න පුළුවන්. තේරුණායි? ඊට පස්සේ තියෙනවා ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු. එතකොට දැන් අපි දන්නවා කවදද මේ පෘථිවිය ඇති වුණේ කියලා. ඉතින් ඒ කාලේ හිටපු කිසිම විද්‍යාඥයෙක් නැහැ. ඒගොල්ලෝ එක එක පොසිල වලින් වෙන වර්ගීකරණ විද්‍යාවෙන්, පොසිල විද්‍යාවෙන්, එතකොට පාෂාණ ධාතු විද්‍යාවෙන් ඒ වගේ කරුණු හොයාගෙන අද කියලා තියෙනවා වසර බිලියන 4.6කට පෙර. දැන් මේක සඳහන් කළා නෑ. වසර බිලියන 4.6කට පෙර තමයි පෘථිවිය ඉස්සෙල්ලම ඇති වුණේ. අපේ තුන්වෙනි ඒකකයක විස්තරාත්මකව කරනවා. මම මෙතෙන්දි කියන්නේ නෑ. එතකොට මේ පෘථිවිය තුළ ජීවියක් ඇති වෙන්න පුළුවන් වාතාවරණයක් හැදිලා වසර බිලියන 3.5කට පෙර තමයි ජීවීන් ඇති වුණේ.
එතකොට එහෙනම් ඒ කාලේ ඔක්සිජන් තිබිලා නැහැ පටන් ගන්නකොට එහෙනම් ඒගොල්ලෝ නිර්වාය වෙන්න පුළුවන්. එතකොට විවිධ පෝෂණ ක්‍රම විෂම් පෝෂී වෙන්න පුළුවන්. එතකොට සත්‍ය ශූන්‍යස්තික සෛල නෙමෙයි ප්‍රාග්නියස්තික සත්‍ය සෛල මේ න්‍යස්තික සංවිධානයක් නැති සෛලිය සංවිධානයක් නැති ප්‍රාග්නියස්තිකයි. එහෙනම් ඕගොල්ලෝගෙන් දැන් ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මොනවද පෘථිවිය මත ජීවයේ සම්භවයේ කුමන කාලවක වානුවක සිදු වුණාද? එතකොට ඕගොල්ලෝ බිලියන 3.5 කිව්ව බිඳුවයි. වසර බිලියන 3.5 කියලා කියන්න ඕන. එතකොට මුලින්ම තිබුණු ජීවීන් කවුද? විෂම පෝෂී, නිර්වායු, ප්‍රාග්නියස්තිකයි. එතකොට මේ තුනම කිව්වේ නැත්තම් වැරදි. තේරුණාද? එතකොට එහෙනම් විෂම පෝෂී, නිර්වායු, ප්‍රාග්නියස්තික බැක්ටීරියා වැනි ප්‍රාග්නියස්තිකෝ තමයි ඇති උනේ. එතකොට ඔක්සිජන් තිබුණ නැති හින්දා නිර්වායු. හරිද? ප්‍රභා සංශ්ලේෂක නෙමෙයි විෂම පෝෂී. හරි ලේසි. ඊට පස්සේ එතෙන් ඉඳලා ඒගොල්ලොන්ගෙන් තමයි පරිණාමය වෙන මිනිසා දක්වා මේ පුළුල් ජෛව විවිධත්වයක් මේ පෘථිවිය මත ජෛව ගෝලය මත ඇති වෙලා තියෙන්නේ. එතකොට නොයි ටික අදට මම ඔච්චරයි කරන්නේ. ඔහොම ඕගොල්ලොන්ට පොඩ්ඩ පොඩ්ඩ කියලා දෙන්න බලන්න මේ පාඩම් ටික තේරෙනවද කියලා. හරි.